සකේ මොනව 2022 අපොස සාමාන්‍ය පෙළ විභාගයට අදාළව තෙවන කාණු විෂය එන ගෘහ ආර්ථික විද්‍යාව විෂයේ පළමුණු ප්‍රශ්න පත්‍රයේ අනුමාන පිළිතුරු සාකච්ඡා කරන්නයි මේ විදිහට ප්‍රාප්ත වෙන්නේ. විශේෂයෙන්ම මෙවර පැවති ප්‍රශ්න පත්‍ර අදාළව අනුමාන පිළිතුරු මොනවද කියන එක අපි විමසබැලීමක් කරමු. ඉතින් මෙවර පැවති ගෘහ ආර්ථික විද්‍යාව විෂයේ මේ පිළිතුරු මම ලබා ගත්තේ රජයේ පාසලක ගෘහ ආර්ථික විද්‍යාව විෂය ඉගැන්වීම් කටයුතුවේ දෙන ගුරුතුමියක් මගින්. අපි බලමු මොනවද මේ පිළිතුරු කියලා. ඔයාලට අවස්ථාවක් තිබෙනවා මේ පිළිතුරු ගලපලා බලන්න ඔබේ පිළිතුරු සමග. ඊට පෙර ආරාධනා කරනවා මෙවර ඉදිරිපත් කර තිබු ප්‍රශ්න පත්‍ර දෙක ගෘහ ආර්ථික විද්‍යාව 1 සහ 2 ප්‍රශ්න පත්‍ර මේ දෙකම පහසුවෙන්ම ඔයාලා ඩවුන්ලෝඩ් කරන්න අවස්ථාවක් තිබෙනවා මේ වීඩියෝ එකේ තියෙන ඩිස්ක්‍රිප්ෂන් එක හරහා. එහෙනම් ඒක ලබා ගන්න අනිත් පැර ෂෙයා කරන්න පහසුවෙන් ප්‍රශ්න පත්‍ර බලන්න සඳහා. ඒ වගේමයි ඉන් අනතුරුව අවස්ථාවක් තියෙනවා මේ ප්‍රශ්න උත්තර ලබා දෙන්න. ඉන්පසු අවස්ථාවක් තිබෙනවා මේ උත්තර සමග ගලපා ගැනීමක් කරන්න. එහෙනම් බලමු අපි මොනවද මෙවර අපට ලබා ගත හැකි අනුමාන පිළිතුරු කියලා. පළමුවන ප්‍රශ්න සඳහා පිළිතුරු අංක 1, 2 සඳහා පිළිතුරු අංක 3, තෙවන ප්‍රශ්න සඳහා පිළිතුරු අංක 3, 4 සඳහා 1, 5 වන ප්‍රශ්නය පිළිතුරු අංක 3. 1ට 1, 2ට 3, 3ට 3, 4ට 1, 5ට 3. අපි දැන් බලමු 6 සිට ඉදිරියට. පළවෙනි ප්‍රශ්න සඳහා පිළිතුරු අංක 3, 7 සඳහා පිළිතුරු අංක 4, 6ට 3, 7ට 4. හත්වන ප්‍රශ්න සඳහා පිළිතුරු අංක 4, 8වන ප්‍රශ්න සඳහා පිළිතුරු අංක 3. අපි නැවතත් බලමු 6ට 3, 7ට 4, 8ට 3. අපි දැන් බලමු 9 සිට ඉදිරියට. ප්‍රශ්න අංක 9ට පිළිතුරු අංක 4, ප්‍රශ්න අංක 10 පිළිතුරු අංක 1, ප්‍රශ්න අංක 11 පිළිතුරු අංක 3. 9ට 4, 10ට 1, 11ට 3. අපි දැන් බලමු 12 සිට ඉදිරියට. 12වන ප්‍රශ්න සඳහා පිළිතුරු අංක 4, 13 සඳහා 2, 14 සඳහා 1 පිළිතුර, 15 සඳහා 2. මෙන්නත් බලමු 12ට 4, 13ට 2, 14ට 1, 15ට 2. අපි දැන් බලමු 16 සිට ඉදිරියට. 16 ප්‍රශ්න සඳහා පිළිතුරු අංක 4, 17 සඳහා පිළිතුරු අංක 2, 16ට 4, 17ට 2. අපි දැන් බලමු 18 සිට ඉදිරියට. 18 ප්‍රශ්න සඳහා පිළිතුරු අංක 2, 19ට 3, 20ට 1, 21ට 4, 18ට 2, 19ට 3, 20ට 1, 21ට 4. අපි දැන් බලමු 22 සිට ඉදිරියට. 22 ප්‍රශ්න සඳහා පිළිතුරු අංක 2, 23 සඳහා පිළිතුරු අංක 4, 24 සඳහා පිළිතුරු අංක 2, 25 සඳහා පිළිතුරු අංක 1, 26 සඳහා 4, 22ට 2, 23ට 4, 24ට 2, 25ට 1, 26ට 4. අපි දැන් බලමු 27 සිට ඉදිරියට. 27 ප්‍රශ්න සඳහා පිළිතුරු අංක 1, 28 සඳහා පිළිතුරු අංක 3, 29 සඳහා පිළිතුරු අංක 1, 27ට 1, 28ට 3, 29ට 1. අපි දැන් බලමු 30 සිට ඉදිරියට. ප්‍රශ්න අංක 30 සඳහා පිළිතුරු අංක 3, 31 සඳහා 1,
32 සහ පිළිතුර පිළිතුර අංක 2. 30ට 3, 31ට 1, 32ට 2. අපි දැන් බලමු 33 සිට ඉදිරියට. තිස් දෙක සඳහා පිළිතුර පිළිතුර අංක 2, 33 සඳහා පිළිතුර අංක 3, 34 සඳහා 4, 35 සඳහා 1. අපි නම් බලමු 32ට 2, 33ට 3, 34ට 4, 35ට 1. අපි දැන් බලමු 36 සිට ඉදිරියට. 36 සඳහා පිළිතුර පිළිතුර අංක 4, 37 සඳහා 3, 38 සඳහා 3, 39 සඳහා පිළිතුරු අංක 2, 40 සඳහා පිළිතුරු අංක 4. එහෙනම් බලමු 36 සඳහා 4, 37ට 3, 38ට 3, 39ට 2, 40ට 4. මෙන්න මේ විදිහටයි මෙවර ගෘහ ආර්ථික විද්‍යාව විෂයයේ පළමු වන ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 40 සඳහා අනුමාන පිළිතුරු අපට ලබා දිය හැකි වන්නේ. ඉතින් මතක කරගන්න අවශ්‍යයි මේවා අනුමාන පිළිතුරු. මෙය ඒ කියන්නේ මේ ලබා දී ඇති ප්‍රශ්න සඳහා අපට ආසන වශයෙන් තීරණය කළ හැකි පිළිතුරු. සමහර විට මේ ප්‍රශ්න පත්‍රයේ ඇගීම් කටයුතු කරද්දී ලබා දෙන මාර්ක් ස්කීම් එක හරහා මේ ප්‍රශ්න වල උත්තර වලදී යම් ආකාරයක වෙනස්කමක් ඇති වෙන ඉඩක් තියෙනත් පුළුවන්. ඒ කොහොම වුණත් අවසාන පිළිතුරු වශයෙන් මේවට බාර ගන්නත් අවස්ථාවක් තියෙන විශේෂයෙන්ම මේ පිළිතුරු තමත් ආසන පිළිතුරු වශයෙන් සලකන්න පුළුවන්කමක් තිබෙන නිසා. එහෙමනම් මේ ආකාරයට 202 අප සාමාන්‍ය විභාගයේ සියලු ප්‍රශ්න පත්‍ර සහ ඒ ප්‍රශ්න පත්‍ර වලට අදාළ පිළිතුරු ලබා ගැනීම සඳහා ඔබට අවස්ථාව දෙන්න තියෙනවා. ඉදිරි නායකව සමග එකතු වෙලා එමන් දෙට මැදිසින් නායකව සමග මේ වීඩියෝ එක මේ විශේෂ හදාන තවත් කෙනෙක් දෙකට පුළුවන් සානිවාරණය ශෙයා කරන්න. එහෙමනම් මීළඟ වීඩියෝ එකදී අපි හමුමු. එතෙක් ඔබට සුබ දවසක්.